ගෙවන්දව උුසුම්ම පුවත් මුලින් ඔබට කියෙනයිටයෙන් පොති සමගින් ම ්‍රහ ක නිෂ්කාරය සිංහ. මම ගයාලක්්‍රුවනිී අවධානය යොමකරම ප්‍රධාන පුවත් සිරස් තල වෙත. පාසල් සිසුම් සඳහා පාහන් වෞ්චරපත් අකණඩෝ ලබාදීමට රජ්‍ය තීරණය කරයි මඩු මංකල්ලිය උත්කර්ශවත්ව. පස්කන්ද කටන් කොළම ප්‍රධාන මාර්ගය අවහිර කරයි. මුහදේ සුළගත් වැසි තත්ත්ව ඇත් වැඩි වන ලකුණෝ. දිවේනේ ප්‍රදේශව රැසක වැසි හා තද සුළන් තත්වය තවදුරුටත් පවතින බව කල්මන විද්‍යා පපාර්තමේන්තුව නිවේදනය කරවා. ස්නාහිරහා දනුණුවරලට ඔබෙන් වන මුදදු ප්‍රදේශල සුළගේ වේගේ. පැට කිලමි අනුවත් සියත් අතර ඉහල අගයක් ගන්නා බැවින්, නාවික ටේතුවලද සැකිලිමත්වන ලෙසද දැනුම් දෙෙනවා. දැනක පෞத்திන සි සුලන්ට අත්ව හෙත දිනේදී තවදුර ටත් බලාපොරොත්තු වෙනවා. තදියේදී මධ්‍යම සබ්‍රගමෝ බසුනා හිරසා வாாய்ம்ப පලාත් ළත් ගල මාත්‍රදි ශ්‍රික්කවලත් විටින් විට වැසි හෝ ිගරුම් සහිත වැසි පේක්ෂ කරනවා. ඒවගේම මධ්‍යමසා ස්‍රගමුව පලාත්වෙලත් කழுතරසා காාල ශික්க்கවලත් ඇතැම න වලට வලමீතර හැත්තපාகிට වැடி තරමක தදවැසිද. குருුණෑகள மாතரைக் කොළඹසා ගම්පාதி ශිক্ষවල තැමස්ථන වලට එල පණහාක පමල. තරමක් අදවැසිද ඇතිීම හැක්‍යාවප තිෙනවා දිවයින පුරා විශේෂයෙන් වයම්ඹ උතුු මැද උතුරුහ නැගනයක පළත්වල, පතලේ සහ හම්න්තර දිශ්‍රක් වල ිතින් වි හමල 5 හැක් ක් අපමනවන ද සුළන් ඇතිීමේ ැක ාවුට පෞවතිනවා. delanteේ ස අයිතසා දකුණ වෙල්ලට ඔපන්න ගැඹු ස ොගැඹු මුූද පදශව, තා තදවැැසි, ඉතා තද සුරන්සා ඉතා රළ ූද්‍රදේශ ලාොත්තු වන අතර, சுலඟගේ වේගේ විටග 5கி අනුව සය පමණ දක්කා වැඩීම හැකාවව ති වා ට න ෙස මුූද්‍රදේශව සு නිසි ගිුර දකාාන දිශාවනින් හමන්නේ சல ේගේ පැ ම් තිහායක් කතරයක් පමණ අතරාගයක් න්වා. දවර සහ නාක ප්‍රජාවගේෙන් මේ සම්න්ධීෙන් පිවසිල් අත්තනස ල්ලසින්නැති. දසන හමගේිය දැඩි සුළන් සහි තත්වයක් හේතුවෙන්. කොඩගල දිස්්‍රික්කේ සන කිහිපේක අර්ධහනි වාර්ාවෙනවා නිවාස සහ ගඩනැගලිවලට වෙචහනි දිට අද සහ ඒ දින තුළ දී අද සුරන් සහිත තත්ත්වය හතුවෙන් ආනේත පත් නිවාසං්‍යාව අර්ධහන නිරි සපිට වාර්තාාව වෙනවා නිවවාසේකසි අසූ හතා. ඉදින් හෙතුවෙන් සහන කණ්ඩායම් එම ස්ථානවලට ඊය සහ දිීද අක්ඩවම රැදි සිටමින් අපපද සහන වෙනුවෙන් මූල මේ ප්‍රතිපාදරත් උපියල් දහ දාහහි දීමමනාව ලබාදීම. එක තක්සේල් කටයුතු ආරබ කිරීම සාත්‍යය යුදහමුදාවේ පට පිරි සයෝදාගෙන එමහලවල් පිරිසක කිරීම කටයුතුත් කන්දව මේ නි පටත් සිදදුුවින් පවතිනවා විශෂම ද සුලන් සහිත නිවේදන තවමත් ලංගවෙනවා රට අභ්‍යන්තරය මේම සුළං සහිත දත්තේ පැට කිලමට හැටක ප්‍රමාණයක බලපොරත්තු වන්න පුළුවන් අප පොදදුස්ථාන පවතින අනරක්ෂිත ගස්තම්බන්ධය එක එකයි හත දුකතනය අකකිෝය දැනුවත් කරන්න අපි සේල්ු දිසු කාපදක්ලබා කන ඒකගන් සියලු අප දකලන කන ටතු ව අනිුක්ත කල තියන පවි හරපුරාම ැටන් කොඹ ප්‍රධහන මාර්ගියයට වටවල ප්‍රදේයේදී පස්කන්ද කඩා වැටීමෙන් රතවාහන ගමනා ගමනය සම්පූනේෙන්න්ම ඇන හිටියා. පස්වරු තුනට පමණ මෙම පස්කන්ද කඩා වැටී තිබෙනවා. මධ්‍යම කඳුකරට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ තවත් පස්කන්ඳුකඩා වැටීම් කිහිපයක් වාර්තාාවනවා. වාර්ශික මඩු මංගල්්‍යය මන්නාරම මරද මඩු දේවස්ථානයේ දී උත්කර්ශවත්ව පැවැත්වනා. අග්‍රමාතය රනිල් වික්‍රම සිංහමහතාද ඒ සඳහා සහභාගි වනා. මඩු මංගල්ලය පිළිබඳ එහිසිට තොරතුරුගෙනෙන්නේ දනුෂ්ක බ්ාර. උතුරත් දකුණත් නැගනහිරත් බටහිරත් යාකරමින් ලංකාවේසිව කොන සතර අතයාකරමින් පැවැත්වුණු සංහිධ්‍යාවේ මහා මංගල්ය. උතුන්ූ මරදමඩුදව් මංගල්ලය මෙවරත් සාර්ථක ලෙස නිබාවට පත් වුණනා. විෂෂෙන්ම උතු වූ ආයේ මරියයාදෙව මෑනියන්ගේ ආශි්‍රවාදය ලබා ගැනීම සඳහ පැමිණි ලක්ෂ සං්‍යාත. ජන සහවාගිත්කයි ඔබ මේදකින්නේ. ලංකාවේ සිව්කෝන සංවර්ධනය මනකොට තිස්සවුරුදු යුද්ධයෙන් ශාපලත් ඒතිහාසය නිමාවට පත් වෙලා සංවර්ධනයේ අරුුණැල්ල මේ ප්‍රදේශ කරා ලඟාවීමත් එක්ක, මෙවර මඩු බංගල්ලේ සඳහ සහභාගිමුණු දහස් සංකඛ්‍යාත ජනගගට එමහා සංවර්ධනයත් අස්වැසිල්ලක්කුණු බව අපි මේ වෙලා වෙදි සඳහන් කරන්නට කැමති. ර අදුගුරු අතියුතුම් මැල්කම් දිනල් රංජ තිීවිපාණන්ගේ ප්‍රධානත් වෙනයි මඩු මංගල්ලය පැත්වනේ. ග්‍රමාතය රනිල් වික්්‍රම සිංහ මහතා ප්‍රමුක මැති ඇමතිවරුන් ද විශාල පිරිසක්ද මඩු මංගල්ලයට සහභාගවී සිටියන් මඩු මංගල්ලේ දෙව්‍ය පූජාවට විශාල පිරිසක් සහභාග වනා. මංගල්්‍යය දිව්‍ය පූජා යාගෙන් අනතුරුවයි මඩු මෑනියන්ගේ ප්‍රතිමාාවරැගත් පෙර හැර බීති සංචාරය කෙරුණේ. ජනතාවට සහ එම ප්‍රදේශයට ආශ්ිරවාද කිරීම මෙම පැරහැරේ අරමුණයි පූජාවෙන් අනතුරුව බැතිමතුන් ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංමහතා කියයා සිටියේ සංවිධියාව වෙනුවෙන් යන ගමනට මඩු මංඟල්්‍ය ඉතා වැදගත් අවස්ථාවක් බවයි. මදුමාතාව කියන්නේ හැමික්කෙනම් පිළිගෙන තියෙන ආගමික ස්ථානයක් ලංකාවේ හැම කොටසකින්ම සිංහලවේවා ද්‍රවිඩවේවා වෙනත් ජාතින්ට ඇත්වේවා මෙහාට පැමිල්ලා තිබෙනවා. අපි අවෞරුදු තියක යුද්ධකින් සම්පූර්ණයෙන්ම අපි අතර ක්‍රෝධය ඇතිකර පවස්ථාවෙන් එනම් මෙහෙම උත්සවලින් තමයි අපි විශේෂයෙන්ම යළිත් සංගීදධ්‍යයක් ඇතිකරන්න. අනික් සියලු දෙනාගේ ආකම් කඩුකරන්නට ූහ. හැම ආගමිකින්ම දයාව අනුකම්පාව කියන්නේ. අවාසනාවට අපි සමහරය මේක අර්ථකතනය කරහම මේ දයාවයි අනුකම්පා එකක ආගම්වල වෛර බවට පත් කරවා ඒකට අපි ඉඩැට බැ. අද අපි විශේෂයෙන්ම අපේ රටට දෙවියන්වහන්සේගේ අනික් ආගම්වලත් සුලකේම දායදය බලාපොරොත්තුෙන. මඩු දේවස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අග්‍රමාත්ත්‍යවරයා විශේෂ මුූල්‍ය පරිත්‍යයක් ද සිදු කලා. ො හා දසන්න ප්‍රදේශෝදී කපාම් ලබාගැනීම සඳහා පුද්ලයන් එකළොස්තනකු පහැරගෙන අතුරදන් කිරීම සිදිය ප්‍රධාන සැකරුවක වන හෙටපුර්නාවවි කහමුදා ලතිනන් කොමදවරු චන්ද්‍ර ප්‍රසාත් හෙටියආරක්චියයන්ය ලබන විසින අ බනධාතෙක් රක්ෂිත බඳනාගාර ගත කෙරුණ. චද ප්‍රසාද ෙට්ිය අරච්චි දැන සැකරු කොටු මහෙස්ත්‍රා අධකරනයට අධදිරිපත්කිරීමේ නතුරුවයි රක්ෂිත බන්ධනාකාරගත කරුණ. මෙම සැකරු පසුගේ දහතුන්බනදා, කොටුබ ලෝට ස්පාරිදී අත්තඩංකොටකත් බව සමුහ මංකොල්ල විමර්ශණ අංශේ ස්ථානා අධිපති නිිශාන්තසිල් බහතා අධිකරණය හමුුවේ කියයා සිටියා. තමන් වෙනත් රාජකාරීකට ගොස් පැමණිමින් සිටියද සැකරු හදනාකෙන අත්ත ඩංගුවට ගැනීමෙන් පසු ඔහ හෙට්ටිය අරච්චි බවට පිළිකත් බවද ස්ථානා අධිපතිවරයා කියයා සිටියා. හු ැකියාව ලෙස ආරක්ෂකෙකු හා යන පිහෙන කටයුතු සිදුකරමින් දොම්පේ වත්තක සේවය කරමින් සිට ඇති බවත්. එම නිවෙසේතිබී තවත් හැඳුණම් පතක්හ ගන් බලපත්‍රයක්ක්ෂවාකත් බවත් පොලිස් නිලදහරිවරේ අප්‍රකාශ කළ. සැකරු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මකින්. මැලසිාවට ගොස් ඇති බවදහෙළි කෙරුණ. යලිදතිවනට පැමිණ පුවත් පත්දැන්වීමට අනුවයි ඔහු වත්තේ රැකියාවස්වාගේ නැත්ති. සැකරු අත්තරගෝටගන්න අවස්ථාවේ ඔහුගේ පුත්තකුද්ද සිටි බව නිශාන්ත සිල්වා මහතා කියයා සිතිියයා. සැකරුගේ බිරිඳද එම වත්තට කිහිප වරක් ගොස්ති වෙනවා. සැකරුට ව්‍යාච ගමන් බල්පත්‍ර හැඳුම් පත් උපැන සාතික සහ, වේසා ව්‍යාචලිස ලබා කැනීමට, මුදල් වෑකිරීම සම්බන්ධයෙන් විමර්ශණය කරන බවද ඩිශාන්ත සිල්ව මහතා ප්‍රකාශ කලා. සැකරුට නවිකහමුදාවෙන් ලැබුඩ බව කිය, රපල් ලක්ෂ පහක් සම්බන්ධයන්ද විමර්ෂණය කරන බවකී පොලස් නිලධරයා එම විවර්ශනවල ප්‍රගතිය ඉදිරි දින අධිරණයට දැනුම් දෙන බවද ප්‍රකාශ කලා. ඔහු නවික හමුදාවේ සේවය කළ සමේ ඔහු යටතේ සිටි, තවත් අන්වර්තනාමයන්කෙන් පෙනී සිටි කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බබද මංකොල්ල විර්ෂ අංශේස්ථානා ධිපති ිශන්ත සිල්වා මහතා ප්‍රකාශ කළා. එම නිලදහරින් පිබඳනනාවිකහමුදාවෙන් විමසා සිටි අවස්ථාවේදී. ඒ සම්බන්ධ ලේඛන දිරපත් වූ බවට දැනුම්දී ඇති බද ප්‍රකාශ කරුණා. ඔහු අත්තඩංගුවට ගන්න අවස්ථාවේ පවසාඇත්තේ තමන් වරයට යොදවා ඇති ලොරි රතවලට අදාළ මුදල් ලබා කැනීමට පැමිණ සිටි පවයි. ැලසිාවේ ට දවනට පැමිණැති සැකරු. අන්රධපුරේ සිටි බවට ප්‍රකාශ කලද දුරකතන කොළුණු වර්තාලට අනුව හ ්‍රිගුණාමලේ ගන්සයිඩ් කඳවුරෙහි සිටි බට සාක්ෂි ලබි ඇති බයි, ඩිශන්ත සිල්වා බහතාත් තබදුරටත් සඳහන් කළේ. බෙමකායේදී හිටපු නාවික හමුදාාපති රවින්ද්‍ර ේජී ගුණවර්ධන බහතා හමුවූ බට ලැබී ඇති සාක්ෂි සබන්තයන් විමර්ෂණ සිදු කරන බවද ඩිශන්ත සිල්වා බහතා අධිකරනයට දැනු තුන්නා. දෙතිකරුෙනුවෙන් පෙනී සිටි නීතික්ඥනවරයා කියා සිටී පන්දිමිතුමන්ත්‍රී නඩරාචා රවිරාච මහතා ගහතන සිද්ධින් තම සේවාදායිකයා නිදස් කොට නිදහස්කිරීමෙන් පසු ලැබුණු හිග වැටපු, රොපියල් ලක්ෂහතර අමාරක දලක් ඔහුගේ ගිනමට බැරබූ බවයි රහස් පොලිසියට ඇතිබිය නිසා සැකරු සැඟව සිටිය බවත් LT ක්‍රියාකරුවන් සම්බද්ධින් කටයුතු කළ බුද්්‍යංක්ෂ නිල්ධහරයකු බැවින් ඔහුට නිසි ආරක්ෂාවක් ලබාදෙන් ලෙසත් නිතිඥවරයා අධිකරණින් ඉල්ලා සිටිය. හිද මහිස්ත්‍රත්විය කියයා සිටේ සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි. එසේම රහස් පොලිසියට බන්ධනාකාරේදී ප්‍රකාශය සටහන් කර ගැනීමට ඉඩ ලබා දෙන ලෙසද මහිස්තට්‍රාත්වරිය බධනාකාර අධිකරිවරයාට නියෝග කලා.. පාසහ සිෙසුන් සඳහා පාාවහන් මෙලදී ගැනීම පිනිස තිලනපත් ලබාදීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හෙම වනා. දුෂ්කර අතිදුෂ්කර සහ හුද කලා පාසල්වල සිසුන් හයලක්ෂ අදස් එකසිය පනස් එක්දිනෙකු වෙත පාවහන්මලී ගැනීම සඳහා තිරෙන පත් ලබාදීම වැඩසටානක් පසුගේ වසරේදී ක්‍රියාත්මක කෙරුණා. මෙ තුළින් තමන්ට කැමති පාාවහන් යුවලක් ිලදී ගැනීමේ අවස්ථාව සිසුන්ට උදාවනාා. මෙහි සාර්ථකත්වය මත ඉදිරියේදීද වැඩසටන ක්‍රියාත්මක කිරීමට කැිෙනට් අනමැතිය හිමි වුණ වයම්ඹ ජනතාවගේ දීර්ඝ කාලීන දුගැනවිල්ලක් වූ ජලය ඉල්ලා හැඩු කඳළු කතාාවනිමා කරමින්. එමයි ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලමේ දැවන්තව අපෘතියක් ජනාධිපතුතුමාගේ මඟ පෙන්වීමෙන් මෙවන විට ක්‍රියාත්මකයි. වයම්ඹ පලාාත හා අවට ප්‍රදේශ රැසකට ජලය ලබාදීම පැවති රජයන් මගින් අතපසු කිරීම නිසා එම ජනතාවට දුෂ්කරතා රැසකට මූුණදීමට සිදු වනා. වගාවට පමණක් නොව බීමට පවල් ජලය ලබා ගැනීම හැකිවනේ නැහැ නිසා වකුකඩු රෝගට ගොතුරුවන වයඹ ජනතාවගේ සංඛ්‍යාවද දිනින් දින ඉහළගියයා. මෙම දුෂ්කරතාව හඳුනාගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වයම ජනතාවගේ සුභසිද්ධිය පිණිස නව ජල ්‍යාපෘතිා ක්‍රියාත්මක කලා. මොරගහ කන්ද කළුගග මහා වාරි ්‍යාප්‍රතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වයිඹ පලාාත් ඇල්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණේ මේ අන්ුවයි. මාතලේ දිස්්‍රක, කුඩා වැවපද්ධතීන් වෙත ජලය සපයා, ෑමඩිල්ල හා දේවහුව යන මහා වාරි ව්‍යපෘතිවල සුරක්ෂිත ජල සපයුම ලබාදීම හා කුරුණෑගල දිස්ශ්‍රිකයේ උතුරු පානිය ජලහිගේට ස්තිර විසුණුමක් ලබාදීම මෙමගින් අපේක්ෂිතයි. වාර්ෂිකව අක්කරාඩි එක්ලක්ෂ පන්තහසකට වාරි ජලය අකණ්ඩව ලැබීම මෙහි ප්‍රතිලාබ අතරවනවා. කුඩා වැව් තුන්සේ පනස්තුනක් හා ප්‍රධාන වැව් අටක් මහවැලි ජලයෙන් පෝෂණයවීමද ඊට අඇත්. වගබීම් හෙක්ටාර ොස් දහස් පන්සයක් සංවර්ධනයබීමද මේ අනුව සිතු වනවා. මෙහි ප්‍රතිලාබී පවල් සංඛාව දහතුන්දහස් පන්සේයක්. මහවැලි ග සුරක්ෂතා වැඩ පිළවෙල යටතේ රුපියල් දසලක්ෂ දාසය දහසක වියදමින් ක්‍රියාත්මක ව්‍යාපෘතියේ පළමු අධියරේ ඉදිකිරීම් සේට පණහකින් පමණ මේවන විට අවසන් කරතිබෙනවා. වයඹ උතුරු කොටස වෙත මහවැලි ජලය ගෙනයමින් එහි දෙවන අධියර ජනාධිපතිතුමාගේ ප්‍රධහනත්වෙන් ලබට විසි හතරවනදා ආරම්භකිරීමට නියමිතයි. දැනට වෑමැඩිල්ල ජලාශයවෙත ලබා දෙන නාළන්දා ජලාශයේ අමතර ජලය කාර්යක්ෂව ලෙස වෑමැඩිල්ල ව්‍යාපාරය හා දේවහුව ජලාශයවෙත ගෙනයාමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිදුකෙනවා. නාළන්දා ජලාශයේ හා මහවැි ජලය කුුණෑ කළ දිස්ත්‍රික්කේ වෙත ගෙනීමමට අවශ්‍ය යටතල පහසුකම් සංවර්ධනය පළමු අධීර යටතේ සිදුුවනවා. ුණෑගල ස්ත්‍රික්කේවෙත හරවන ජලය පොල්පිතිගම ඇහටු ඇව ගල්ගමුුව හා මහවයන ප්‍රදේශයන් හි කුඩා වැැව්වෙත බෙදාහැරීමට අවශ්‍ය ඇලමාර්ග ඉදිකෙරෙනවා. එසේම දැනට බෝවතෙන්න ජලාශයේ සිට දමුළු ඔය වෙත ලබා දෙන මහවෙලි ජලය මෙහි පළමු අධියරේදී ඉදි කළ ඇළමාර්ග පද්ධතියට යවීමට අවශ්‍ය කටයුතු දෙවන අධිරයට තේ සිදුකරෙනු ඇති. මෙ අතර ග්‍රාමීය වැව් දෙදහස් හාරසයක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරය යටතේ, වයඹපලාතේ වැවතුන් සය පනස්තුනක ප්‍රතිසංස්කරන කටයුතු ආරම්භ කිරීමද, ලබන විසි හතරවනදා ජනාධිපතිතුමාගේ ප්‍රධහනත්වෙන් සිදු කිරීමට නියමිතයි. පරම්පරා ගානක මේ වැැව මෙච්චර කාලයක් මේ වගේ සිදුවීමක් නෑ දැන් එක මක් කන්නක්ත් හරියට වැඩ කරන්න වතුර නැති මේ ගමර අයට ආ විශාල සත්කාරයක් කරන්න යන්නේ මේ ගොවියන්ගේ ලොකූ පිටරුවහලක් වෙන මේ කරන ව්‍යාපාරි වයම් බැල ජල ව්‍යාපතියේ විශාල දායකත්තයක් අපට හම්බ වෙනවා. මේ වැඩ සටහන ගෙනපුූ අතිකරු ජනාධපිත්තුමාටත්. ඒවාගේ සයෝධයක්කම සියලම් ඇතියම තුරුන්ටත් තවංක ස්තුතිවන්තම. මේක සිහිනයක් කලා තිබනේ මෑතක්නතුර. හැබේ සිහන යතාාර්ත බඩු පරිවර්න වෙම පාදන රජලා මට ගොඩක් විස්වාසයක්ෙන බුණුසිහිහනයක් වර්තමානයදී සබෑ කරගඩ මේ වර්තමාන රජ ඒ සන උද උපකාරකරින් පිබඳ සියල්ල දෙන මය කොතුේ ස්තුති ගෞර හ අතිිරන. ලෝකේ දියුණුම රටවල තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය බත්මන් රජ, ශ්‍රීලංකාව තුළද ගොඩනෙකූ බව රාජ්‍ය මාත්‍ය ජසි අලවතුවල මහතා පවසනවා. සිරිකොත එක්සත් ජති පක්ෂ බලස්ථානයේ පැවති මාත්‍යහමෝකටෙක් වෙමින් අලවතුවල මහතා මේ බව කියයා සිටිය. බල අාවට පස්ස නවිති ක්‍රමය සබන්ධය විදායක බලය සම්බන්ධෙන් විශල් රට මති අති බුණ. දැන්ගේ විදායක බය හනව ආනු ක්‍රම වස්සාාවත්ය අප ම හො කට ගැන්න තින හ වනි සසෝදන මන් රාජ පක්ෂ හත්ම්‍ය පාලිමෙන්න්තුේ තුනෙන් දෙක්කින් එක වෙනස් කරගත් ඕනුම්වාර්යයක් පාලිමෙන්තුවේ ජන මතුවන දිරිපත් කලා ඉන්න පුලන්ගේ ට න්න පුලන් න අපි දහනමවැනි විවස සංසෝධයක් එක් අප ගැත්තින වාරදකයි කිය ස්තරදදිම වාරදක අවු හය දැන් ගැනලති අවු පහ ක් මස ස්ානය. ැ පොිස් කමින් සබාව රජ්‍යසයවා කමිස සබ එඒගේ තුරතුරු දැනගැනීමවාගේ පත් පිගැල්ල දින ලකෙ දෙියුණුටක තියන ප්‍රජාචන්ත්‍රවාදය අපි පාර්ලිමේතු තුළ වි අස්සාවෙන්ම අප ඇතිකල දීලතිනවා ටේ නතාව. පත්වුණු කිසි ආ්ඩුවක් කර නැති දෙයක් අපිේ යාපාල් රජ ක්‍රහත්ම කල දිනවා. ඉදිරි මාස පහලව ඇතුළත ගම් පෙරලිය හරහා දැවන්තංවර්තරයක් ගමින් සිදුවන බවද අලවතුල මහතා මෙම වාදහමු යේදී වැඩිදුරටත් කියා සිටියා. දිද රිද ගපෙල්ල ඩසරනතුලින් සෑම ගමකම අප රට තින ග්‍රමසිය කොට්ටස හතර ද හරිි හරක් ඒ මසය කොටාසු ගම්පරල්ලි වැසරණනතුලින්. අපි දැන්තංවර්ධනයක් ගමේජනතාවගේ අවශ්‍යතාවයාන පානී ජලයද නිවාසද එවගේම පාසල්ලොල සංවර්ධනයේද ආග විිස්ානල් සංවර්ධදිනය ඒගේ වැවම ඇතුළ මාර්ග ඇතුළේ සියල්ලම සංවර්ධන කර නවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කල්ල ැයි යෝජන ප්‍රදේශය සංවර් කම හ ැ දල් මාත්‍යන් ො ග ස. ඇතුළද මේ ගම්පරිී වැඩසනානෙන් ජැන්ත සංවර්ධයක් ගමේ නතාවට රටේ ජනතාව අපි ලබාදිනකිීක මවස්සාම තක්කරනවා ඉඩම්මොප්පු දසලක්ෂයක් ලබාද මේ ජාතික වැඩස්්‍රහන කඩිනම් කර ඇයි අමාත්‍ය ගයන් තකර්මාතිෙකම හතා පවසනවා. අමාති්‍යවරයා මේභකයාසිටේ කැින තියර දැනු දීමේ මාධදිහ මොට එක්වමින්. අමාත්‍ය රජීත සේනාරත්න හතාද මෙහිදී අදහස් තැකුවා. ජනනිපත්තුම ඇගමත්තුමයි අපේ රජය දීපු ප්‍රධාන මැතිවන්න පොරන්දුවක් දසලක්ෂේකට ඉඩම් ඔප්පු දෙෙන ජතික වැඩසටහන්‍රයයක්මකිරීම. දැනක ඉතාම වේගවත් කර තිබෙනවා. අපේ ආණඩුවට වසර තුනක් සම්පූර්ණ වෙන මේ සතියේ. අපි උත්සව කීපයක් පොත්තල ප්‍රදේශ කීපයක දහස්කානකට හිමිකම්පත් ඔප්පු ලබාදෙන උත්සව තියනවා ැ හෙට හවස රත්නපුරේ අපි තුංහාරදාහකට අග්‍රාමාතයතුමාගේ ප්‍රධනත්වයෙන් ඔපපු ලබා දෙෙන. ඒවගේමට පහවැනිදා සියමල ආණ්ඩුව ප්‍රදේ තවත් ඔප්පු පෙදාදීමක් අගමත්තුමාගේ ප්‍රාහනත්වීම.

වී කිය වසරතුන ගැන සෑහිමට පත්තිවන ැමුතුවා. ඉතා හෙින් සෑහිමට පත්වන. එක වැඩේ යන සෑහිීමට පත්වෙන් නත්තේඒ සඳ අආශ්‍ය්‍රාය ලැබලන. දැන් ඉදිරි වසර දෙක තුළදී කොහොමද ඒ සවර්ධන කටයතු ජනතාවට කැම ාල ප්‍රචාරක වැඩපිලල කරන්නට මේ කරපුදේවල් ජනතාවට දනුවත්කිරීම විශාල වැඩ පිළිල අපයා අපි සැලසුම් කල තියන. ඒ වැඩිල ක්‍රියාත් කන තමුන් නාසලති එකෙක් කව. වැடிக்கல ස්தாාானிய தட முதால் அடுக்கரண ලෙச இல்லல்லாம் ෞදட்கலிக்க பஸ்ரத்தரிய துரன் පெரிசக் அது மධ्यம ராத்ரேසිது වර්ஜனයක් ஆரம்ம்ப කரண බව நிவேத்தனே කரணවා. வாார்ஜனேட்ட முහனதிීම சூதானம் බවයි රජய අවධரණය කරන්නේ. குமட பாාධக்க மத்ததேபபோது වර්னே கி්‍රயாත්மக் කரண බாய், ෞදகலிිக்க බஸ்ரத்த සேவக සங்கமே සවිධයක யோக்கே குமாර ரත්නමහතා පවසන්නේ ர දුன் සිදුக்கரணන වැදිவලට ஆக்கரண தட முதல் வடிக்கීමට இரහිவாாய் மூன்வரச்சனேக்கට சூதானம் பන්නේ. සෑම රේදුරෙකොටම මේ අදාළවන බැවින් සියලු රේදුරන් ඊට එක්වන බවයි ඔහු කියා සිටියේ. එහෙත් දේතිකරුකා හාබවිනේකරුක රියදුරන්ට දඩ කිවීමට සිදුවන්නේ නැතිබැවින් සියලු රේදුරන් එකම පිරිසක්සේ සැලකීම පිළිබඳ බොහෝ දිනා විරෝධය පළ කරනවා. යාත්ම කරන්න යන්න වැඩවල් ජයනට අපි සම්පූර්යම විරුද්ධ. මෙම සම්පූර්ණ අසාධාරණම වැඩ කියන එකයි මටනම් මේට කියන්නට තියනෙන වෙන කියන්න දෙයක් නෑ ඒ සම්පූර්ණ අසාධන කියව මංගේින් වග පත්චර ඒකද ඒ අ අර්නය මේ වෙලාහ චේටන් සදුසුනැහැ තියන එක ලොකුම අසාධාරණයක් කෙසපුූද ලංකා ෞද්ගලික් බස්රතහිවියන්ගේ සංගමේ ඇතුළු බස් සංගම් කහිපයක් මෙම වර්චනයට එක් වන්නේ නැහැ. සත සේවක මාතුූම් පිරිසක් විසින්. බස් අත වැලවාර්ජනයක් කරන්න සැල්සුම් කරලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා. මේ අවස්ථාවනෙවී බස්සත සේවක මාතුන්ට වැඩවාජනය කරන්න. මොකද දරුවන්ගේ උසස් පෙළ විභාගේ මේ අවස්ථාවිද පැත්මින් තියනවා. තින් ඒ කඩාකපල් කරන්න සූදානන්ව නිපා කියල මම කාර්මික ආයාචනා කරන අපේ බස්සත සේවක මාතුන්ගේ ලබාදී ඇති නිදහස ඇතමුන් වැරදිලෙස භාවිත කිරීම හේතුවෙන් බවැනි වර්චනවලට පෙළබෙන බවටද චෝදනා එල්ල වනපා. වර්ජනය කිරීමට අයිතියක් පැවතියද එහි සාධහරණයක් පැවතය යුතුයි. වැරදි ලෙස වියධාවනය කරන්නේ නැත්නම් කිසිදු වියදුරකුට බියව යුතු නැහැ ලංකාවදැන් ඕන වර්ධනයක් ර වන්ඩර්ණය මාත්‍යපුදස කාලවගේ ම හි කරග රුණ ට ක්ො ද හින ලිය. වර්ජනයට සූතානම් වන බස්සගම් වලට සාකච්චවක් සදහා පැමිණෙන ලෙසට දැනුම් දුන්නද එස්සිියල්ල නොසලකා හැරතිබෙනවා. යනූ වර්චනය පිටු පස වෙනක් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවටද සැකමතුබනවා. කෙසේ වෝද මෙවැනි පටු අරමුණ ෙනුවෙන් ක්‍රියාත්ම කරන වර්චන වලට මුහුණදීමට රචේ සූදානම් බව ඩියෝච් චමාත්‍යය අශුක්කබිී සිංහම හතා කියාසිටිනවා. न पिसाथ उत्ती क्ियामागे पल प्रकाश्यक लती वा सानीय डडुल වැडिකිरी में पहली बंड प्रशेशन में या किसी डडा काय करන්නने वैद्यक कर पहा वरद्यक नगरना केनेन िया कय के लिए बा नहीं है ुदल आयकरने पा කියला मर्जिनයක් करना नांग यह हो वैरद्धक करන්න पू बना केला इनने साथ अिया प्रन किसी मवस्ताव अीनी सेवरलट पेले ेंगे है अ ने वा्यने संा होने मवस्ताव साकवल्टंडवा कैमसी सेवागे में जदाोजने मत किसी वडलाफड़ कर है बस्ता हिियान कीसांग में में वर्जनेया शधुकरणने साबाजने ने प्रकाश करलनदिसा विशेषिय में ंगिसा में आसा म मला कायकर नेपाा केला वर्ज काट है मेे नी अ नोंसान कौ सेनने ें वर्जने तोज्याबनूला दे नो से त में वर्जने करना है तो ममा आरादरंखला फकचार टंद काचर फैमिन बहुत प्रका से ता बना फैमने හන්දක්කඩා වැටමින් අවිහිරවීතිබූ හැටන් කොළඹ ප්‍රධහන මාර්ගය මේවන විට යතාතත්වයට පත්කරතිබෙනවා. එයනුව මාර්ගය ගමනා ගමනය සඳහා විෘත්ත බවයි අපවර්තාකරු පවසන්නේ. මාතවේදී කීත් නොවාර් පැහරෙන ගොස් කරර් වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මෙවන විට සැඟවුණු රහස් කෙහිපයක් හෙලිවෙමින් පවතිනවා. සිද්ධිය සම්බන්ධෙන් හිට පූජනාධපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න රීමට රහස් පොලිසිය තීරණය කරතිබෙනවා. පසුගිය මහින්ද රාජපක්ෂපාලන සමයේ මධ්‍යිවේදීන්ට අමිහිරි අත්ැකම් රැසකට මුහුණදීමට සිද වුණා. ඇැම් මධ්‍යවදීන්ට ජීවිතය හැරයාමට සිද වූ අතර තවත් පිරිසක් රට අත හැරගියා. කරර වදහිංසාාවලට ලක්කූ මධ්‍යවදීන් පිරිසක්ද සිටිනවා නේෂන් පුවත්පතියේ නියෝජ කතතුරූවරයා ලෙස කටයුතු කළ මධ්‍යවේදී කීත් නොයාර් මහතාටද එම අවාසනාවන්ත ඉරණමට මුහුණදීමට සිද වුණා. දෙදහස් අට වසරේ මැයි මස විසිද්ධවනදා කීත් නොයාර් මහතා සේවය අවසන් කර සිය නිවස බලා යමින් සිටියදී පැහරගැනීමට ලක්ුණා. පසුදා ඔහුන් නිවස අසලට ගෙනවිත් දමන විට කීත් නයා. මහතාට දරුණු ලෙස පහරදී තිබුණා මෙම සිද්ධහ පිළිබඳ නඩවි භාගය දැන්ක්‍රියාත්මකයි. එහිදී හෙළෙවුණේ පැර ගත්කීත් නොෑර් මහතාට දොම්පේ බදුවත්ත යුද හමුදා බුද්ධාංශ නිවස්නේදී පහරදී ඇති බවයි. හමුදාවේ පිරිසකට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා කෙව්ුවද සිදධිය සම්බන්ධයෙන් අපරාත පීක්ෂණ දෙපර්තමේන්තුව කතානාකරු ජයිසූරිය මහතාගේද ප්‍රශ්න කලා කීත් නොෑර් මහතා පැහර ගැනීම් පිළිබඳ මුලිින්ම ොරතුරු ලැබුණේ තමට බවත් ඒ පිළිබඳ ඒ එකකට ජනාතිපතිවසිටි මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාවේදීම දැනම් දුන් බවද කතා නායකවරයා කිය සිටිය. කතානායක වරයාගේ මෙම කරුණු දැක්වීමත් සමග, මහින්ද රජපක්ෂ මහතාගේ කරුණු විවසීමට රහස් පොලිසිය තීරණය කරතිබෙනවා. එය අනුව ලබන දාහත්වනදා පෙරවරුද්දහයට, කොළඹ හත විජරාම මාවතය පිහිටි මහින්ද රජපක්ෂ මහතාගේ නිලනිවසේදී මෙම ප්‍රකාශයෙන් ලබා ගැනීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රශ්න කිරීමත් සමඟ, කීත් නොවැට පහරදීම පිළිබඳ තවත් වැදගත් තොරතුරු රසක් හෙළිකර ගැනීමට හැකිවනු ඇති බවයිවාර්තාාවන්නේ. පමනාකු නොව පසුගිය පාලන සමයේ මාධ්‍යවේදීන්ට සිද වූ විධ හිරිහර පි බද කරුණු හෙළිකර ගැනීමටද මේ හරහා අවස්ථාව උදවන බවයිවාර්තාවන්නේ. මාධ්‍ය ආයතන ලාබේට වඩා සමාජම මෙහෙවරට වැඩි වශයෙන් ප්‍රමිකත්ය දෙමින් ක්‍රියා කළයතු බව. මුදල් හා ජනමාධ්‍යනය ජමාත්‍යය ලසන්ත අලගිවන්න මහතා පවසනවා. ශ්‍රීලපත් මණ්ඩලේ සංවිධන ක උත්සවකට සහභාගවෙමින් නිනිය ජමමාත්‍යවර මේ බව කියයාසිටියයා. ්‍රී ලංකා පුවත්පත් මණඩල මෙහි වන මධ්‍ය අධනය හා පුවත් කලා පිළිබඳ ඩිපලෝම පාටමලාවේ හත්වන කණඩෑමි සාරමකුත්සුව පවැත්තුනි, නියෝචමාතය ලසන්ත අලගවන්න මහතාගේ ප්‍රධානත්වෙන්. ජනමාතිවේදයාගේ කාරිභාරයවයිෙන් මහාචර්ය රෝහුණු ලක්ෂමන් පියදාස සමහතා ප්‍රධාන දේශනය පැවැත්තුවා. ජනමාධ්‍ය අමාත්‍යේශී අතිරික ලේකම් සහ අයිතින් මාධ ාල්ලි සභාපති තිලකා ජයිසන්ර, මහහාචාරය සුනන් මහින්ද්‍ර ශ්‍රීලංකා පුවත් මණඩි සභපති කොගල බඳල වෙල්ලාල, පුවත් කොමසාරිස් නිරෝෂන් තමවිට යන මහත් මහත්මන්නනතුළ පරික් විමමුත්වය එක්ව සිටිය. ප්‍රටේ නතාවගේ යහපත් ආකල්පමේ සිතුම් පැතු මැතිකිරීම සඳහා. මධ්‍ය තුලින් විශාල සේවයක් ඉටුවෙන මාධ්‍ය ආයතන ලාබ පරමාර්තය මුල්කරගෙන කටයුතු කළ යුතුව තිබුණාඒ ලාබ පරමාර්තය පසක තබලා සමාජයට ආයතන විසි ඉටුුවී යුතු යුතුකම් වගක මිටු කර අවස්ථාවන් අපි අනන්තවත් දැකලා තිබෙන. මම ස්වාධනරූපවාහිනිී ආයතනයට සහභාගි වුණා එ මාධ්‍යවේදයක් පුත්තලේ ඉතාම දෘෂ්කර පාසලක තිබෙන තත්වය රටට ලෝකයට විඩේ ලබාදීලා දැන්ඒ පාසල ඉදිවෙන මට්ටමකට දැන් කටයුතු ආරම්භ කරන්න පුළුවන්කමක් ලැබුණ. එම නිසා අද තිබෙන යුතුකම වගකීම අභියෝගිය ධනාත්මකව ජනතාවගේ සිතුම් පැතුම් ඒ පැත්තට අපි යොමු කළ යුතුවන්නේ. ්‍ර ලංකන් ගුවන් සමගම හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ අත්තනූමතිකහා හිතුවක්කාර ක්‍රියාමාර්ග හේතුවෙන් එම සමාගමට තවත්පාදු රැසක් සිදුවී ඇති බව අද அனாவரனைය වனா ඒ ශ්‍රී லாංக்காகா ගුවන්, ஸ்්‍ර ලංකා ேட்ட හා මහින් ලංකායායන යතනවල සිද වූ බව කියන அක්‍රමිකතාසවීම පිළිබඳල් ජනාතිපති කොමස සමහුවෙති. අද කොමිසමහමුවේ සාක්ෂිදුන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මෙහෙුම්ාලන කළමනාකරුවන් වන නිශාන්ත හන්පාන් ගඩහා ධම්මි සේනානායක යන අයයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දෙදහස් දා හත්තරේ ජනවාරිමාසේදී ඇමෙරිකානු ොල බිලියන අනු දහස් දෙසිය හැට එක අතර එකුතුලක් ගුවන් ගමන් මගහරනු ගුවන් මගින් එකේ විසි අට දෙනකු වෙනුවෙන් වැකිරීමට සිදුවීති වෙනවා ඒ ශ්‍රීලංකන් ගුවන් සමාගම හිටපු සහපති නිශාන්තවික්‍රම සිංහ විසින්, එම සමාගම මේ නිසි පුහුවක් සහිත ෘධකන් විසින් ගනුලබ තීරණයක් වෙන කිරීම හේතු වෙන. කොමිසම හමුවේ සාක්ෂිදුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ මෙහෙුම්පාලන කළමනාකරු නිශාන්ත හඳාන් ගොඩ මහතා කියයා සිටියේ, සිය විසිහත් වසරක ෘොත්තිය ජවිතේ, සභපතිවරයකු රිජු මැදිහත්වීමක් සිදුකළ ප්‍රත්ථම අවස්ථාව මෙය බවයි. ්‍රීලංකන් ගුවන් සමාගමයේ මෙෙුම් පාලන කළමනාකරු ධම්මික සේනායක මහතා කියයා සිටියේ, දෙදහස් දාහතරේ ජනවාරි විසිපස් වනිදා නඩත්තු කටේතු හේතුෙන්, මාල දිවයින සිට පැරිස් බලා සහ කොළම්ඹ සිට ්රක්ෆඩ ක්වා පැමණීමට තිබූ ගුවන්්‍යනාා දෙක ගුවන් ගමන් ප්‍රමාධ වූ බවයි. මෙම ප්‍රමාධදෝෂය මගහැරවීම සඳ, ශ්‍රීලකන් ගුවන් සමාගමේ ගුවන් මෙහෙුම් කළමනාකරුවන් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි නමුත්. නිශාන්ත වික්‍රමසිංහ මහතායට එකඟ නොවූ බවත් සේනනායක මහතා කියයා සිටියා. ஏුව மலதிவைனே සිட்டு கொොළඹට வாර දෙக்கකදී මගින් තිහක් ප්‍රවාහනයකිරීම සඳහා. அெரிக்கானුඩොළහරය තිස්හාය දලක් වැයවී තිබෙන බව அனாவரයவுනා. ප්‍රமாද වූ ගුවන්්‍යනී, ගුවන් මගින් හතලස් හතරක් ்ரராං்பඩட் ත පයාසර කරඇති අතර தවත් அසු හතරකට ගුවන් ටිටட்පත් ලදී ැඩීමට සමාගමට සිදූ බව, හඳපන්ගට මහතාසක් ශිදමින් කිය සිටயா. ියමිත ගුවන් ගමන් වාර බෙලෙස ප්‍රමාධවීම නිසා ගුවන් මගින් එක සය විසි අට දෙනක ඔවන්ගේ ගමනාන්තයට යොමුකිරීමට අතිරේක ගුවන්ටිකට් පත් හා ආහාර වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන්සමාගමට මෙලෙස විශාල මුදලක් දැරීමට සිදවීම මුල්්‍යමය වශයෙන් පාඩුවක් පබවද හඳපාන් ගොඩ මහතා සාක්ෂි දෙමින් පෙන්වා දුන්නා අනුරාධපුර සාලයපුර තුනේ ඇල ප්‍රදේශයපකුණකින් කිමුල් පැටවුන් සිය ගන්නක් හම වීතිබෙනවා. ෞදකලෙක ඉඩමක පිහිටි විසිතුරු මත්සි අභිජනන පොකුණකින් මෙම කිමුල් පැටබු මතුබීමටන් ගෙනැතිබුණේ ඒ පස්ොර්ව සිටයි කිවුල් පටබුන් බිත්තරලින් එලියටන ආකාරය දැගත හැකිබුණ. කිමුල් මව ඊට ආසන්නේම සිටිය හැකි බවට විශ්මාස කරනපා! ප්‍රදේශවාීන් මෙ පිළිබඳ බණචිවි නිලධහරින්ට දැනම් දුන්නද ඔවු අද සවස්සනතෙක්ම පැමිණී නැති බවයි බර්තබුණන! මෙම කිමුල් පැටබුන් හැකික්මනින් රක්ෂිත කලාපෙකට ගෙනාමේ අවශ්‍යතාව ප්‍රදේශවාසිීන් අවධහරණී කරනපා. වන ජීවයකටත් අප කතා කරල කිව්වා තාම නිෂි බලධරන්න තට පැමණියේ නෑ මේක අපි මාලු ඇති කරන පොකුුණ ඒගොල්ලන්ින් මේතන ගවසදයා අපිට ලොක කරදයක්ක් වන පේ ම හම හට මෙහට සෙල්ලන් කරන්ද යනවා ගවල්ල යන කුම්රට පතුර හරන්න යන එ එකකටබේ ලමයිත හරිකාරදරයක් වයි ලිට බයි අපිට මේක කොහොම හරි අයින් කරලා දෙෙන්න්න ලොකු සසාණයක් ව ඒ ගොඩාපිට බැන් ක්‍රීඩ අපත්. ஸ்லாக்கா ரிக்கட்ஷயின் தரக்கு நபීම සதா கிரீடhangaங்கன වෙத பமினීම இகயமன் පවத்தின බவ கிரிக்கட் ார் தாப்பட் வாதனවා. எெ கிரிக்கெட்ரேக்ஷயின், லோகேட்டම ஆதஷයක් වෙමින් கி්‍රீடங்க පිරිසදු කිරීම ජාත්‍යන්තරයේ පවා ඇගීම ලක්වති වෙනවා.සග ஐ ්‍රීපධதாනසි පොත්காஷශණ மாடපත්த்தனවා. மும் த்ரதாයට යක් www.ipnnews.telk.